දවසක් යාලුවනේ අද පොසොන් පුරින් රටයනාත් අත වැඩසටහන සමගි එකතු වෙලා ඉන්නවා කැප්ටන් සුමිත් ජයසිංහ මහතා. එතුමාගෙන් අපි අහලා බලමු රටයනාත් ගැන පිළිබඳව. රටයනාත් එහෙමයි රටයනාත් මීට පෙර නම් ඒ ගිහපු විදිහට ගියොත් නම් රටේ ගන්නම දෙයක් නැති වෙන මිනිසුන්ට පාරවල් තමයි මැරෙන්න වෙන්නේ. ඉතින් ඇත්තටම දැන් යන විදිය බැලුවොත් මේක දේශපාලන පක්ෂයකට ලැජිව කතා කරන නෙවෙයි. මේ යන විදියට ගියොත් නම් රට යන අත හොඳ අතට හැරේ. මං හිතන විදියට. ඒක තමයි ඉතින් මේ වෙන ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක රට වැටිලා තිබුණු තත්ත්වෙත් එක්ක බලපුවාම තිබුණු තත්ත්වේ අද තත්ත්වය ඕනම කෙනෙකුට පැහැදිලිව පේනවා නේද? එතකොට ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් නේ දැන් මේ යන අත හොඳ වෙයි. සාර්ථකම විදිහටම يعني ඉවරයක් වෙන්න හොඳ වෙයිද? එහෙම නැත්නම් ඒක ඉතින් මෙහෙමයි. ඉවරයක්ම වෙන්න සසහස. පහුගිය يعني මීට අවසර කීපයකට තිබුණු තත්ත්වයට එන්න කාලයක් ගියයි. මොකද හේතුව දැන් අන්තිමටම වැටලන්න තියෙන්නේ. ඒ හේතුවෙන්ද අය නැවත හිතපු තත්ත්වයට එන්න තියෙන අවුරුදු ගාණක් ගියයි. මොකද මේ තත්ත්වයට හරි මේ ආව කෙනෙක්ට ලොකු දෙයක් නේද? ඔබතුමා දකින දේශපාලන තත්ත්වය කුමක්ද මේ ඇතුලේ? මම හිතන්නේ දේශපාලන තත්ත්වයෙන් හැමෝම හදන්නේ රට වැටුණු තැනින් ගොඩ ගන්න කියලා හිතනවනම් ඉතින් ඇත්තටම එහෙම හිතලා කරනවා නම් වැඩ කරනවා මේක රට ගොඩ ගන්න පුළුවන්. නමුත් මේ දේශපාලන වාසි සඳහා පමණ මේ කට්ටිය කතා කරන්නේ නැත වැඩ කරන්නේ. ඒ හින්දා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ දැන් පවතින දේශපාලන වාතාවරණයත් එක්ක මම හිතනවා මේ රටේ ජනාධිපතිතුමා යම් දෙයක් කරයි. ඉගෙන ඔබතුමා ජනාධිපතිතුමාට ලැබිභාවයක් දක්වනවාද? එහෙම නැත්නම් පෞද්ගලික අදහසද? මගේ පෞද්ගලික අදහස. ලැබිභාවයක් කියන්නේ එහෙමයි. ඇත්තටම ඕනෑම කෙනෙකුට දැනෙනවා දකිනවා. පෙර හිටපු තත්ත්වෙත් එක්ක දැන් වර්තමානයේ පවතින තත්ත්වෙත් එක්ක ජනාධිපතිතුමා අපි මේ පක්ෂයකට ඇදලා කතා කරනවා. මේ ඇත්තටම ඒක මේ සුබදායක දෙයක්. මම ගන්න තීන්දුව తీරන පහ මම වැඩ කරන ආකාරය බලපුවාම අපිට හිතා ගන්න පුළුවන්නේ. මොකද්ද වෙන්නේ රට මොන අතර යයිද කියලා හිතා ගන්න පුළුවන්. ඔව් අවසාන වශයෙන් ගත්තාම ඩොලරේ ශක්තිමත් වෙයිද එහෙම නැත්නම් රුපියල ශක්තිමත් වෙලා රුපියල පාවිවිලා යයිද? නෑ දැනටමත් ඉතින් රුපියල ශක්තිමත් වීගෙන යනවනේ. වීගෙන යනවා. ඉතින් තව දුරටත් මේ කෙටි කාලයක් ඇතුළත දැන් මේ එහෙම වීගෙන යන්නේ. තව දුරටත් මම හිතනවා ජනාධිපතිතුමා මේ විදිහට කරන්න ගියොත් රුපියල ඉහළ තලයකට යටේ. ඔබතුමා එතකොට දේශපාලන අවස්ථාවක් උදා වුණොත් ඔබතුමාට දේශපාලනේ සම්බන්ධ ඔබතුමා කුමක්ද කරන්න බලාපොරොත්තු ඔබේ ගම වෙනුවෙන් රට වෙනුවෙන්? මට මෙහෙමයි, මට ගම වෙනුවෙන් කරන්න පුළුවන් යම් සිදුවයක් තිබුණොත් ඒකට බලයක් ආවොත් මම නම් ඇත්තටම හිත ඉන්නේ මට කරන්න පුළුවන් ඕනෑම දෙයක් මිනිස් වෙනුවෙන් කරන්න එන්න. ජනතා සේවයක්නේ කරන්න ඕනේ. මම ජනතාව වෙනුවෙන් ඕනම සේවයක් කරනවා. ගමේ දියුණුව සඳහා ඕන දෙයක් කරන්න පුළුවන් මට කරන්න පුළුවන් ශක්තිය මම කරනවා. ඔබතුමාට ප්‍රතිපත්තියක් වෙනම හදාගෙන තියෙනවද ඒ වෙනුවෙන් කරන්න? ප්‍රතිපත්තියක් කියන්නේ මෙහෙමයි, බලයක් නැතුව ප්‍රතිපත්තියක් හදාගන්න වැඩක් නැහැ. ඒ නිසා බලයක් එක තමයි මම හිතන්නේ ප්‍රතිපත්තියක් හදාගන්න ඕනේ. බලයක් නැතුව කොච්චර ප්‍රතිපත්ති හදාන්න හිටියත් ඒ ක්‍රියාත්මක කරන්න බෑ. බලයක් තියෙන ඕනේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඔබතුමාගේ ඉදිරි ගමන ගැන විශ්වාසයි ඒ කියන්නේ? මට විශ්වාසයි, සිහිසිලක් මට විශ්වාසයි. එහෙනම් රට යන අත වැඩසටහනට සම්බන්ධ වෙච්ච ඔබතුමාට බොහොම ස්තුතියි. අපත් සමග එකතු වුණාට පොසොන් පුර YouTube channel ඔබතුමාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා අපි ආදරෙන් මතක් කරන අතර ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහොම ස්තුතියි.